සාකච්ඡකන් පාරතෝරු ඉන්නේ අපේ සම සඳහා කෙරේ බලපෑම ඇති කරන කාරණා පිළිබඳව. විශේෂයෙන්ම අපි රූපලාවන්‍ය කතා කියන්නේදී ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරනවා. සාමාන්‍ය පුද්ගලික විදිහට සමගින් නිරෝධ සමෙහි තත්ත්වයකට සාකච්ඡා කරනදී ඒට දෙකට අපි පෝෂණ මට්ටම සාපේක්ෂව කරන්න පුළුවන් දේවල් ගැන මුලින් සාකච්ඡා කරලා බලමු. මොකද අපි සමේ මේ සමේ තත්ත්වයේ පවත්ව ගැනීමට අපි ලබා දෙන දේවල් එකතකින් බලනවා. ඒ දේවල් තමයි ඩිසිප් පෝෂණ. මොකද සමේ තියෙන කන්ටෙන්ට් එක අන්තර්ගතේ පවත්ව ගැනීමට ජල පරිමාව ජල පරිභෝජන ඉස්සකරෝ තියෙනවා. අපි අතීතයේ තමයි කතා කරේ සමබර ආහාර වේලා කියන්නේ දැන් වර්තමානයේ කතා කරන්නේ සමබර සහ ප්‍රමාණවත් ආහාර වේලා අපි ගැනීම අවශ්‍යම සමේ නිරෝධමත්වයට පවත්වා ගැනීම. ඒ අපි තෝ නිරෝධමත් ඒ සමබර ආහාර වේලේ ප්‍රෝටීන් අන්තර්ගත ආහාර වේලකට කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත අපි සාමාන්‍ය ශිලාගෙදර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වෙටි ඒක ප්‍රශ්නයක් වෙන්නේ යූෂුවලි. අපි සැලකීම අපේ අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමාණය සහ විටමින් සහ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් කියන කුඩා සංසිද්ධි කෝබල් වලින් මේ කුඩා පෝෂක පදාර්ථ කියලා සැලකුවා. ඊළඟ කාරණාවෙදි අපි සමට කරන සම්පූර්ණ අහිත කර දෙන්න තමයි සම කොහොමද ආරක්ෂා කරගන්නේ. සම ආරක්ෂා කරගැටි ඉන්නේ සමට ආටිකට අවස්ථා කිහිපයක් තියෙනකත් තමයි හිරුවේ. අපි කවුරු මොසන කාරණේ හිරුවේ එළිය තමයි අපි ප්‍රදත් අපේ සමේ වර්ධනයට අපේ දෙමිචිට කඩාවැටීම තියෙන කාරණාවක්. හිරුවේදී සාමාන්‍ය ඩයිටික සාමාන්‍ය ලාහිර වේලෙට තම දේවල් දෙයට ආයෙත් කලින් හිරුවේදී අපට වැඩි ඉතාමත් හොඳයි මේ විටමින් ඩී සංකටගේ උත්තේජනය කරන අපේ රෝම කූප සාත් සිටි ප්‍රෙස් දාඩි යන ගාන උත්තේජනය කරන අපේ පාරුත්‍රික අවේග වැඩි කරන අපේ තද ගතිය උදේ හිරුවේදී ඉතාමත් හිතකරයි අපන් නිරෝධමත් කියලා ඉතාම උපකාරී වෙනවා. නමුත් ඒ වගේම තද හිරුවේදී සාමාන්‍ය දවල් 11 ඉඳන් අවසර දවල් 2 කමාර්තරේ තද හිරුවේදී ඒ වගේම එක දිගට අනවශ්‍ය ලෙස ඉරාවරණය වෙනවා. නිසා පෙහිය තද හිරුවේදී යෝවි ලයිටෙඩ් සර් කොලජි තත්තු කඩා වැටීමත් මන්ට හමි පහව පැහැවීමත් හමි ලපකල ලැබීමත් හමි රැලි වැටීමත් යන කාරණා තුනම සිදු වෙන්න පුළුවන්. මේක බලත් වගේ ඉතා අනවශ්‍ය ලෙස සිදු වෙට ආවරණය වීම අපි බලපා ගන්න ඕනේ. එකක් තමයි හොඳ කුඩයක් වගේ හේමනි සිටීම වගේ මේ ප්‍රායෝගික ආකාරවලි ලොග්වීම දෙවි තමයි හිරුවේදී අනවශ්‍ය කිරණ මේ බැරියක් විදියට ආවරණය කරන්න සන්ස්ක්‍රීන් එක සන්ස්බ්ලොක් එක පාවිච්චි කරන්න. ඉතින් අපි කවුරුත් වැඩගත් තුන සන්ස්ක්‍රීන් එකක් බීට්‍රීම් කරනවා වගේ එකක් ගාලා වැඩක් නැහැ. මේකේ අන්තර්ගතයක් තියෙනවා. ඊට පස්සේ මූලිකම SPF එක ගැන සැලකිලිමත් වෙන්න මේක සාමාන්‍ය ලංකාවේදී අපි ප්‍රතිම වෙන අනිත් තර කාරණා තමයි එකක් අපේ ප්‍රමාණවත් වර්ග සංස්කෘතික ගැල්වීම අර්ථයෙන් සංස්කෘතියේ අවශ්‍ය වෙලාවට රිප්ලේස් නොකිරීම නැවත නැවත ආලෙප තමයි ආලෙප නොකිරීම ඒ කාරණා දිශාකට වත් වෙන පිටු වෙන දෙමෙච නවත් ගන්න පුළුවන්. ඊට අමතර අපි ඇති වෙන වැරද්ද තමයි ආලෙපන ක්‍රීම් වර්ග නොසල කිතුමත් කමිස් සහ ඒවා බව තොරව භාවිත කරන ක්‍රීම් වර්ග කොත්නක් දැක්ක පළියට සෝෂල් මීඩියා එකේ තිබුණු කාලියට අපිට ලැබෙන්නේ කොයින්ද කාගෙද කියලා මූල සංකටය නොදන්න කීමක් වාත විශ්ි නිජි ක්‍රීමකට වාත කිරීම. මොකද නිජි ක්‍රීම් කියන්නේ පොඩකට වැදගත් කාරණා. නිජි ක්‍රීම් කියන නොකියුවත් වයිට් නිජි ක්‍රීම්, ලයිට් නිජි ක්‍රීම්, නයිට් ක්‍රීම් නිජි ක්‍රීම් කොයි හතරම ඉන්නේ නිජි ක්‍රීම් වල තමයි නිජි නොකර ක්‍රීම් එකට සහ පැහැපත් වෙන්න බැහැ. කෙනෙක් ක්‍රීම් එකක් ගාලා ආලේපන කිව්සත් සුදු පාට ඇටකට නැහැ සුදු මෙලි වෙනවා.
තිබුණු කළු පාට ප්‍රති අඩුවෙලා කහ පාට සුදු පැත්තට මාරු වෙනවා නම් ඒක අනිවාර්යයෙන් බ්ලීචින් සංකට අන්තර්ගත කිරීම වෙන්න ඕනේ. මේ බාහිර කාරණාවනේ බ්ලීචින් කිරීම කියලා සද භාවිත කරන සංකට. සමහර බැරලෝ තියෙන පුළුවන් කොබල් සික් වලින් බැරලෝ තියෙන පුළුවන් නැත්තම් ගොඩකට ඔය බැරලෝගේ අන්තර්ගත තමයි සියතරගත වෙන්නේ නැත්නම් ස්ටීවඩ තියෙන මේ වගේ දෙයක් නිසා මේ अंतर्गत වයිට් පරිසෙන ක්‍රීමයක් ගාලා සුදු වෙනවා ඒක මේ වාච් කරන්න එපා. ගොඩක් ගොඩගන්නේ නැට්ලක ඕල්මොස්ට් කප්ප අම්මිට ඩිජි ප්‍රියවරේ තොර ක්‍රීම සුදු වර්ණ ගෙන දෙන පීලි ක්‍රීම් වර්ග ඇරේ. හෙවිලි කාරණා ක්‍රීම් එකතු ක්‍රීම් අතරේ සම් අපිට කරදී ක්‍රීම් බ්ලූට් තැන් තියෙන ක්‍රීම් වර්ග තියෙනවා. දු බ්ලූට් තැන් ආලේ වෙන කරලා සුදු වර්ණ ගන්න බෑ. ඉතින් ක්‍රීම් එක බ්ලූට් තැන් තියෙන කොට ඒක ප්‍රතිපලයක් නෑ ඒක ඕක කාරණා. කොලජින් අන්තර්ගත ක්‍රීම් එකකුත් ඒකත් වැඩක් නෑ. මොකද ක්‍රීම් වර්ගයෙන් කොලජින් කියති හැම උරා ගන්න බෑ. ඊට ක්‍රීම් එකක කොලජින් තියෙනවා කිව්වත් බ්ලූට් තැන් තියෙනකොට ඒක ඒක ඇති වැඩක් නෑ. මොකද ඒ කාරණා දෙකම හමහරා සිටිස්ට කරන්න බැරි නිසා. දෙවෙනි කාරණා අපි හිතන අපේ ආලේ තමයි ක්‍රීම් වල වයිට් වයිට් ටර්ම ක්‍රීම් වල නේද ෆංගස් වලට වාදන ක්‍රීම් වල තියෙනවා. ඉතින් අපි ලපයක් හෝ කැරලක් හරි මොනවද දැක් තියෙනම නම් ඒ සඳහා ඉක්මනින්ම වයිට් වස් ගන්න. මොකද සමහර කට්ටියනවා ලපයක් කැරල දැක්ක මේක නේද තමන් ගෙදර තියෙන ක්‍රීම් එකක් දාලා බලන්න. මොකද ක්‍රීම් වල තියෙනවා වයිට් ටර්ම ක්‍රීම් වල තියෙනවා ඇන්ටි ෆංගල් ඇන්ටි බැක්ටීරියල් යෝගේ සම ස්ටීරොයිඩ් මික්ස් කරපු එහෙම ක්‍රීම් වල ගන්නවත් තියෙන තමන්ගේ රෝගීට ගැලපෙන ක්‍රීම් වල කාලෙකින් ගොඩක් වැඩක් තියෙනවා. මොකද සමහරට වෙනවා ටික සාමසේ තමත් සරල ෆංගල් ඉන්ෆෙක්ෂන් එකකට වැඩි ක්‍රීම් එක ෆංගල් කෝවැක්ෂන් එක කියලා එතන කල්පට පැල්ලමයි. නමුත් ඒක පැල්ලමවත් කරන්න අපිට විශාල කාර්යයක් ඉෂ්ට කරන්න. ඒ නිසා සරලම දේ මුල් අවස්ථාවේදී ෆංගල් ඉන්ෆෙක්ෂන් එක සාමාන්‍ය එක පිට සරල දෙයක් තියෙන වෛද්‍යරෙකු වල නිසියාකාර කිසි ක්‍රීම් එකක් භාවිතා කරන්න වැඩක්ම කරනවා. අපිට සමට ඒක වැරදි හදාගන්න ක්‍රමයක් කතා කරා. අපිට පෝෂණය ගැන කතා කරා. අපිට අපි ඉන්න සම නිරෝධමත් කරන්න මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. නිරෝධමත් කරන්න අපිට පළවෙනි කාර තමයි අපි හැම පැලිමිටල් එනක් වයිසක් වෙනවා කියනවා ඒ සම්බන්ධයෙන් අපිට අපි ගොතේ වයිටි තව ප්‍රතිව කරන්න පුළුවන්. ඒසත් කරන්න කරන්න පුළුවන් කොලජින් ඉන්ජෙක්ෂන්ස් වගේ දෙයක් ගන්න පුළුවන්. නැත්නම් ට්‍රයිල් ලේස වගේ තියෙනවා බැක්ඩෝල් ලේස වගේ හැම කොලටි මට්ටම නම් වල තිය ප්‍රතිකරණයට යන්න. වැදගත්ම කාරණාව කිය අපි මොනවද පාඩුවද දෙකෝ වයිසක අපිට ඒ අපේ රිලෙටිව් හෝ දැන් තුතුව ඒ පිළිබඳ මනා දැනුම තියෙන වෛද්‍යවරයෙක් වෙල ඒකට මුලදී කරන්න පුළුවන් සරල ප්‍රතිකරණ සාමාන්‍ය ඖෂධ වර්ග නැත්නම් ආහාර ගැනීම දේවල් ගැන අපේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් ක්‍රියාත්මක ක්‍රියාපාත වෙනස් කිරීම අපිට පුළුවන් අපේ හැම යටත් ප්‍රකෘති අතර ලබා ගැනීම එනම් තමන් සමගට තවත් රැවට සන්න මෙයා තමයි අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න notification වලට bell icon එක click කරන්න